අපේ චැනල්ලෙන් කරන දෙවෙනි ඇනිමේෂන් ටීවී සීරිස් එක තමයි මේක. කලින් අපි ගෙනවා ඩ්‍රැගන් ප්‍රින්ස් කියන පුංචි වීඩියෝ එකක්. ඒක බලන්න නැති අය ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා ඇති, එතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අද අපි කියන්නේ 2012 විකාශය ආරම්භ වූ ග්‍රැවිටි ෆෝස් කියන ඇනිමේෂන් ටීවී සීරිස් එක ගැන. ඉතින් අතාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. මේ ස්ටිල් මූවි ප්ලස් වෙනින් දිමන්ත නිරෝෂන්. දීප මේබල් කියන්නේ නිව සහෝදරය දෙන්නේ. මෙයාලගේ දෙමව්පියෝ ග්‍රීෂ්ම ඍතු ගත කරන්න කියලා මෙයාලා යනවා මෙයාලගේ මාම කෙනෙක් වෙන ගැන්කල් ස්ටෑන් ගාවට. මේ ගැන්කල් ස්ටෑන් එහෙම නැත්නම් මෙයාගේ සිය ජීවත් වෙන ගම තමයි ග්‍රැවිටි ෆෝස් කියන්නේ. මේ අංකල් සෑහෙන සල්ලි වලට කෑදර මිනිස්සෙක්. පොර හදන්නේ මොනවා හරි කරලා සල්ලිගියක් කර හොයාගන්න. ඉතින් පොර ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා තින්නේ සංචාරකින් වල්ල ගන්න එක. එයාලට මොනවා හරි පෙන්නලා ගානක් කඩා ගන්න එක තමයි පොර ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඉතින් ඒකටත් මේගොල්ලෝ මේ දීප මේබල් දෙන්න උදව් වෙනවා. ඒ වගේම මේ ගම හරිම අමුතුයි. දීප ගියලෙන් ඉඳන්ම යාර හිතෙන් දීප දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා. ඉතින් දීප හොයාගන්නවා මේ කැලේ ඇතුළේ තිබිලා අයිතිකාරයෙක් නැති අද්භූත ජර්නල් එකක්. මේ ජර්නල් එකේ තියෙන විදිහට ග්‍රැවිටි ෆෝස් කියන්නේ මහා අමුතු දිගමක්. මේක ඇතුළේ එක එක සුපර්නැචරල් ක්‍රියේචර්ස් ඉන්නවා. උදාහරණයක් විදිහට ගෑවුස්ලා, සොම්බිලා, ඒ වගේ හොල්මන්, කුරුමිට්ටු, ඒ වගේ මහා එක එක විදිහේ ජාති කට්ටි මේ ගම ඇතුළේ ඉන්නවා. ඒ වගේම මහා පුදුම දේවල් මේ ගමේ සිද්ධ වෙනවා. ඉතින් මේබලුයි ඒ වගේම එයාගේ සහෝදරයා ඩීප මේ දෙන්න එක්කහු වෙලා ජර්නල් එකත් උදව් කරගෙන කොහොමද මේ අබිරහස් විසඳන්නේ කියන කතන්දරේ තමයි මේ කතාව පුරාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ටීවී සීරිස් එක ගැන කියනවා මේක 2016 දී අවසන් වුණා. ඒ වෙද්දි මේක එපිසෝඩ් 40ක් සීසන් 2ක් ඇවිල්ලා තිබ්බේ. ඉතින් රේටින් ගැන කියනවා නම් 8.9ක් වගේ ලොකු වගේක් ගන්න මේකට සමත් වුණා IMDb වල. ඉතින් මරණාංකයන් දෙන්නේ බලපු නැති අය ඉන්නවා නම් මේක බලන්න. ඇනිමේෂන් වලට කැමති කට්ටියට හොඳ ටීවී සීරිස් එකක් වෙයි. ඒ වගේම තමන්ගේ මේ කාර්යබහුල ජීවිතයේ මිදිලා ටිකක් සතුටුදායක හැඟීමක් ගන්නත් මේ ෆිල්ම් එක උදව්වක් වෙයි. ටීවී සීරිස් එක උදව්වක් වෙයි. ඉතින් අලුත් ටීවී එකකින් අපි ආයෙ මෙන්න මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. ඉතින් තව වීඩියෝකින් හම්බ වෙනකන් ඔයගලන්ට ජය වේවා.